උතපහුතා කලහාවිවාද පරිදිවෙසෝකා සහමච්චරාචে මානාතිමාන සහපිසුනාච කුතපහුතාති දිංහබ්‍රහි කෝලහල හාවිවාද කොයි තැනින්දෙ හටගන්නේ හඩෙමින් වැලපෙනසෝක මනසෙවෙලා ගත්ත ලෝভ මහා ඉහලින් පිම්බුුණ බව, කේලමකින් කෙටවීමද කොයි තැනින්ද හටගන්නේ පහදා පවසාලනුමන පියාපහුතා කලහාවිවාද. පරිදිවසෝක සහමච්්චරාච මානතිමාන සහපි සුනාච මච්චරියයුත්තා කළහාවිවාද විවාදජති සුචපි සුනානි පියදයි්‍ය හටගන්නේ කෝලාහල හාවිබාද හඬමින්වල පෙනසෝක හිතේවෙලා ගත්ත ලෝබ මහායිහලිින් පිම්බුන බව කියලමකින් කෙටවීමද මසුරුකමින් වෙලී තිබේ කෝලාහල හාවිවාද විවාදයක් හටගත් විට එහි කේලම් බස්ද තිබේ. බුදධ හැමදිනාටම තිරුවන්සරණයි අපගේ ගුර දවෝත්තම පන්නත් ලොකසාමන් වහන්සේට අප හැම දිනාගේ නමස්කාරය වේවා සාධ සා සා ශ්‍රද්ධාවන්ත පවත්න අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්හන්සේ අවබෝධ කරගත්තු උතුම් සද්ධර්මය අප කෙරෙහි අප්‍රමාණ කරුණාවකින් සෙනහසකින් දේශනා කරන්නටේ දුනේ සසරදුකින් අතමිදීම ඉලක්ක කරගෙනයි. මේ සත්‍යයාගේ සිත්වල පවතින්නාවූ යම්තා අකුසල් ඇද්ද ඒ අකුසලයන් ප්‍රහාණය කරලා නිකලෙස් බවට පත්වීම පිළිබඳවතමයි බුදුරජාණන් වහන්සේ ධර්මය වදාලේ. තේනිසා මනුස්සලෝකි වේවා දෙවියන් අතරවේවා යම් කෙනෙක් තුළ යම් අකුසලයක් තිීනවානං ඒ අකුසලය ඒකිනාට හානය පිණිස අයහපත පින්ස පවතින දෙයක්. ඒ අකුසලය දෙව්ලෝධ මිනිස්ලෝද කියල නැහැ යම්මූතනක උපදිනවානං අකුසල් කියන දේවල් ජීවිතහේ තුළ අඩු වැඩි වසයෙන් හටගන්නට පුළුවන්. තේ නිසා අපි දන්නවා දැන් පහුගේ දවස්කිීපේම අපි ශ්‍රවණය කරපු පුරාබෙහිද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිකලෙස් බෞ පත් වූ උතුම් රහතන් වහන්සේලාගේ ස්වභාවය ගැන ඒ වගේම ඒ මහාසමේ ඒකයන්නේ කපිළවස්තු මහාවානයට ැස්වෙච්චි දෙව්පිරිසාතර දසදහසක් ලෝකදහ තෝලිං පැමිණුන දෙවියන් අතර හිටපු සහර දෙවිවරුන්ට ඇතිවුුණා මේ ලෝකයේ මිනිස්සු දෙවියන් රණඩුවෙනවා කලකෝලා හල කරගන්නවා ඒවගම වාදවිවාද කරගන්නවා. ඒවගිම කේලාම් කියාගිෙන මසුරුකම් කරගෙන මෙයාදි නොයේ කකුසලලින් යුක්ත වාසේ කරනවා. ඉතින් මේවිදියට සිද්ධ වෙන්නේ කුමන කරුණක් නිසාද කියෙලා දැනගණ්ඩ මනාව ඇතිවුුණයි. ඉතින් ඒ දෙවියන්න කර කිසිවෙ ටිය නැහැ බදුරජාණන් වහන්සේගිින්ගේ ප්‍රශ්නය අහන්ඩ ඒ ගැටලුව විමසඩ. තේවිලා අවිධ්‍යාර නිර්මාණය කරපපු එමනතං ඉරිදිිය මවපු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සගේ රුදි බලය නිසා මවන ලද ඒ බුදුරජාණන් වහන්සේ විසින් අපගේ සම්බුදුරජාණන් වහන්සේගින් නැවතත් ප්‍රශ්නයක් විමසනවා. ඒ ප්‍රශ්නයට ලබාධන පිරිතුරු ඇතුළත් දේශනාව තමයි කියන්නේ කළහා විවාද සූත්‍රය. අපිට එගෙන ගනට තිබෙන ඊළඟ දේශනව තමයි කළහා විවාද සූත්‍රය. එකයන්නේ කලකෝලාහල කර ගැනීම විවාද කරගැනීම සම්බන්ධයෙන් ඒවා හටගන්නේ කොහොමද ඒවැ ඇස්ව භාාවයමකක්ද ඒවා කුමන කරුණක් නිසා උපදිනවාදකින කරුණ භාගතුන් වහන්සේ මේ දේශනාවදී පෙනල දෙෙනවා. ඉතිං ඒනිසා අපි මේ දේශනාව අපිගෙන ගත්තොත් හරියට ඒ බුද්ධ වචනේ පැහැදිලි කරගත්තොත් අපිට පුළුවන්කම ලැබෙනවා මේ ලෝකමි රණ්ඩු සරුවල් ඒවගේම ගහමරාගැනීම් එකනෙකාට චෝදනා කරගැනීම ඊළඟට නොයිකාකාරයේ කලකෝලාහල තකොට මේවා හටගන්න කොහොමද සහ ඉවයි අතමදින්න කොමද කියලා තේරුම්ගණ්ඩ ඒ තේරුම්ගව අපිට පුළුවන්ගේ අකුසලේ අතහැල් අපේ ජීවිතය සංවර කරගඩ අකුසලට නොවැටි සංවර කරගැනීමට හික් උපකාර වෙනවා තේනිසා අපි බලම මේ භාගතුන් වහන්සේ විසින් නිර්මාණය කරලා දෙමන ත ඉරදී මවපු සම්බුදුරජාණන් වහන්සේ කොහොමදේ ප්‍රශ්නය විමසන්නේ අහනුව කුතෝ පහුතා කළහාවිවාදා පරිදේව සෝකා, සහම්මච්චරාච, මානාතිමානා සහ පේසුනාච, කුතෝ පහුතාත්්‍යයේ තදිංග බරූහි. බුදුරජාණන් වහන්සේකින් විමසනවා කෝලාහල හාවිවාද කොයිතනින්ද හටගන්නේ. හඬමින් වැලපෙන ශෝක මනසවෙලා ගත්ත ලෝභ මහයිහලින් පිම්බුුණ බව කියලමකින් කෙටවීමද කොයිතනින් ද හටගන්නේ පහදා පවසාලනුමැන. එදකට එතැන ප්‍රශ්න රාශයක්තිේ නො කරුණු අටකින් යුක්තව ප්‍රශ්නහනෝ. තොර රණ අටක් සම්බන්ධෙන් බුදුරජාණන් වහන්සේකින් ප්‍රශ්නය විමසන්නේ මොකදද කලාහා කලා කියලකැන්නේ කෝලාල කිරීම. ඊළඟට විවාද විවාධ කියලකයන්න එකෙක්කිනා තර්ක කරගන්නවා වචනයෙන් රන්ඩුවෙන් හම මේ අරහිම අරවිදිීර කරාන හරි මහිම කරන හරි කියෙල වචනි ගණ්ඩුව මත්තීීම එකරකිෙන වාද විවාද. එළඟට පරිදේව පරිදේව කියලා කියන වැලපීම් කැන තමන්ට යම්කිසි දෙයක් අහිමිවීම නිසා හටගන්න වැලපීම්. එළඟට සෝකය හිතා අභ්‍යන්තරයේ හටගන්නවා දුකක් දුම්නසක් එකට කියෙන සෝකය කියලා. එළඟට මච්චරය මච්චරේ කියන මසුරු බව යාමයම් කරුණු දෙසා කරුණු කෙරෙහි තමන් ගහිතයේ පවත්වන මස්සුරුභාවය. එළට මාන්‍යය මානට අතිමා අතිමාන කියල කියන්නේ ඒ ප්‍රබලව හිතේ පැවැත්වීම මානේ ප්‍රබල හිතය පැවැත්වීමට කියනෝ අතිමානය කියලා. එළට පේසු්‍ය පේසුනියා කියල කියන්නේ කේලාම්කීම කේලාම් කියලා අනිත්තා බිදවීම. තොට මෙනිමේ කාරණ අටගැන තමයි බුදුරජාණන් වහන්සේග පළමයම විමසන්නේ. එතකට භාගිතුන් වහන්සේකින් හපු ප්‍රශ්නයක් පඉස්සෙල්ලාම තේරුම් ගන්නට ඕනි. මොකද ලෝකයේ සාමාන්‍ය ලෝකයා තුළ අසංහර භාවය එමනැත්තං කෙලෙස් ඇවිස්සීම සිද්ධ වෙනවා අභ්‍යන්තර පරිහානිය නිසා. ඒ අභ්‍යන්තර පරිහානය සිද්ධ වෙන්නට බලපාන කරුණු රාසියක් මේ පුද්ගලයා තුළ තිීනවා. ඒ අභ්‍යන්තරයේ ජීවිතය තුළ පරිහානිය එමනැත්තං අකුසල් එමනැත්ත අපි කියෙනවා කෙස් සාගත බව තොර මේ ස්වභාවයන් පිණිස බලපාණනා වූ ප්‍රධානසාධක සහ ඒවාට අනුකූල වූ තවත් නොයෙක් හේතුකාරණ නිසයි මේ පුද්ගලයාගේ සිත පිරිහිලා යන්නේ. ඒයනිසා මේක මනුස්්‍ය අතර විතරක් තිෙන දෙ අන්නමේ දෙවියන් අතරත් මේ පරිහානය තියෙනෝ. තියනිසායි මේ දෙවීවරුන්ට සිතෙන්නේ විද ප්‍ර්නය හන්ටෝන මුත් අහන්ටකිල නැතිනි සාතමයි භාගතතු වහස ඉරදීම රිදිදීගේ ප්‍ර්නය ම සන්නේ. එතකොට ඒකද කාරණනාටික පිස්සෙල්ල මතක තියා ානටෝනේ. ඒතම දැන් ඔබට ඒ සහිකරගන්න පුල කාරණනාටක්ක දීරතිෙනවා කලාහා විවාද පරිදේව, සෝක, මසුරු බව මාණ්නය අතිමානය සහ කියලාම් කීම. මේ කාරණාවලින්තමයි ලෝකයේ ර්ඩු සරවල් කරගෙන වාදයිවාද කරගෙන නොයි කාකාරය අකුසල්ුවට වැටිල අකුසල් සහගත වූ ක්‍රියාවන් සිද්ධ කරන්නේ එති ඒකෙදී භාගිතුන් වහන්සේ දේශනා කරනවා පියා පහුතා කළහාවිවාද ප්‍රියදේ නිසාතමයි කෝලාහල සහ වාදයිවාද ඇතිවෙන්නේ පරිදේව සෝකා සහමච්චරාච ඉළඟට පරිදේව එකැන වැලපීම් සෝකකිරීම් සහ මච්චරාච මසුරු බව ඉළඟට මාන අතිමාන සහපේසුනේ ැන කියලාම්කීම මාන්‍යය අතිමානයක මේ ඔක්කෝම මච්චරය යුත්තා කලහාවිවාද මේ ඔක්කෝම හටගණ්ඩ තව ප්‍රධානන කරුණත්තින තම මසුරු බව ඒ මසුරු බවින් තමයි මේ කෙලෙ සොක්කොම හටගන්ඩ හේතු වෙන්නේ ඉළඟට විවාද ජාතයේ සුච්ච පේසුනානින් වාදීර පැටලුන් කෙනාට ය කේලාම් කියනවා යා නොයිකාරය වචනයෙන් අගුසල් කරනවා දැම් බලන්ඩක් මේක තේරම්ගන්නට ඕන පිවොත්න්නේ මේ ලෝකයේ සාමාන්‍ය ජීවත්තෙන් රටාවතුළ මනුස්සයා නොයිකාකාරයේ මේ විදිහමේ අකුසල් අටකින් නොයෙක්ක දේර පීඩා විදිිනවා නමුත් පීඩා විඳන බවක් මේ සත්වට තේරණෙනෑ එකන දෙවියන්ට තේරෙනෙත්නෑ මනිස්සුට තේරන්නේෙත්නෑ. ඒනිසා මිනිස්තු කේලාම් කියාගෙන රන්ඩ වෙලා වාදයවාද කරගෙන ඊළඟට නොයිකාකාරයේ මේ විදහ අකුසා සහගත ස්වභාවයන්න එක්ක මරණයට පත්වෙලයනවා. එතන්දි භාගතනස් දේශනා කරන මේ කලාහා විවාද එහෙමනතං රන්ඩු සරුවල් ඇතිවිෙන්ඩ හේතුවතමයි ප්‍රියබව. ප්‍රියදේනිසා තමයි දුක හටගන්නේ, සෝකි හටගන්නේ පරිදේවය වැලපීම හටගන්නේත් ප්‍රියදේ නිසා. ඊළඟට සෝක කිරීමහටගන්නේත් ප්‍රියදේ නිසා ඊළඟට මසුරු බව ස්රුභාති නැ ප ්‍රියේද නිසා දැ හොඳදර ඉතර බලන්න අපි ගත්තහම ඔන්න තමන්ට අයිති එක්කු ගයක් එෙමනැත්තං වාහනයක් ඊළඟට හමුණ හරිවාස ප්‍රීර කඩං හරි ගස් කොළ හර මෝතියනු එතුරු මේවාට කවුරුහරි අයිතිවා සිකම් කියාගෙන ආවත්හරි ඒළඟට ඒවා නැත්තං තවකිෙනකුට අයිතිව තියෙනවන නඩු දාලා නොයෙක් දිීවල් කරල්ලිව බීරගණන්ඩහදනෙන එ මේකට තමයි ෝලා හල කිරීම කියලා කියන්නේ කෝලාහල කිරීම තියන පියදේ නිසා එක අවස්ථාවක විසාකාවගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් විසාකාව ඔබේ දියනය ඒ දියනයක් කියැන මිනිපිරියක් මරණයට පත්යනෝ එවෙලා වෙද බුදුරජාණන් වහන්සන් ඔබට මිනිපිරි හරි ප්‍රියයි නේද කියලාහනො එතකොට විසාකා කන එසේ ස්වාමිනයයේ දඒ මිනිපිරීමට හරම ප්‍රිය මනාපයි කියලා ලාවෙද බුදුරජාණන් වහන්ස වදාළ අසාතං සාතරූපේන පේරූපේ නාපියං දුකං සුකස්වරූපේන පමත්තමතිවත්තති අසාතං සාතරූපෙන් අසාතං කෙල කියන තම අලෝකෙ ඇත්තටන් පවතිනනාමිහිරිදේවල් ඊළඟට ඒවා මිහිරි ස්වරූපයෙන් පවතිනෝ ඊළඟට පියරූපේ නාපියං අප්‍රියදේවල් ප්‍රේස්සවරූපයෙන් පවතිනෝ ප්‍රේසවරූපයෙන්ක් තියනදේ ඇත්තට මේගේ ස්වභාව අප්‍රේද දෙයක් අම නාපදයක් නමු හිතිං හදාගරන්නවා එක ප්‍රියායි ලස්සනයි කියලා ඒළඟට දුකං සුකස්සරූපේන ඇත්තටම දුකට අයිතිදය කෙනෙ කල්පනා කරනවා එක සැප සසාගතයි කියලා දුකන් සුකස්සරූපයන පමත්ත මතිවත්තදී එහම කල්පනා කරන කියෙනා ආයමත් ප්‍රමාධී පුද්ගලයනග තරට වැටනවා ප්‍රමාධි පුද්ගලයන් කියල කියන්නේ ලෝකේ මාරයාගේ වසගේට මාර වසංගේට යනවා ප්‍රිය ස්භාවයට ග්‍රහණයවීම නිසා එතකට ප්‍රමාදයට පත්වන පුද්ගලයා නැවත මේ සංසාර ගම්මනට සසර සැඩ පාරට වැටෙනවා එතකට භාගදුන් වහන්සේ ඒ විසාකාට විදිරි ප්‍රකාශ කරා හලාටහන විසාකා ප්‍රියදේවල් සීයක් තිබුණුත් එතන දුක්සීයක් තියෙනවා නේද එසේ ස්වාමීනී ප්‍රේදේවල් දහයක් තිබුණුත් හිතන දුක්ධායක් තිබෙනවා ද ලක් තිබුණුත් එතන එක දුකක්ති නවා ප්‍රදේවාල් එකක්වත් නැත්තං දුක කටගන්නනැකිව එදකොඩ මේවිදියටඒ ප්‍රියභාව ප්‍රියභාව නිසා හටගන්න අකුසල් එෙමනැත්තං ඒවායි තියන පීඩාව ඒවා තියන අසාහනය ඒ ප්‍රියදය නිසා හටගන්නාව කෙලෙස් වභාවයන් ගැන බුදුරජාණන් වහන්ේ නොඒ කිට කරුණු කිදෙසනා කරල තිනවා නොයි ක අවස්ථාව බාගිතනාන්සේ කරුණු පෙන්ලදිලදිෙන. භාගතු වහන්සේ දේශනාක්කනො භද්රක සෝත්‍රේදි බද්‍රක ගාමනී කියෙන පුද්ගලයාට භාගතන් වන්සේ වදාලා මේ ඔබේ දරුවට හරි ප්‍රියයිනේද කෙළහනවා. එසේ ස්වා මිනිමක් මගේ දරුවට හරරි ප්‍රියයි කැමති. ඊළඟටේ දරුවා හදිසීවත් මැරුුණොත්. ඊළඟටේ දරවා හ හදිසිීවත් අනතුරකට පත්වනොත්. ඔබට දුකක් ොම්න සසාහටගන්න ඇද ස්වාමිණ හට ගන්නවා. ටක දරා ගන්නපෑ ඒළඟට අහනවා බදරක ඔබ ඒ ඔබේ දරවා ලැබෙන්ෙන කලින් ඒ දරුව සම්බන්ධින් ඔබට ප්‍රියභවක්තිබුණද නෑ ස්වාමින්න් ඒ දරුවගේ අම්මා ඔබට මොනගහන්න කලින් ඒ ප්‍රියබව කටගත්තද නෑ ස්වාමීින් යම් දවසක ඔබට ඒ අම්ම දකින් ලැබනට පස්සේ ඒ දරවා ලැබුණනට පස්සේ ේද ඔබට ප්‍රිය බව හට ගත්තේ එසේ ස්වාමීන වල නෙතකොටේ ප්‍රියසරෝපයත් එක්ක හටගන්නවා සෝකය. ප්‍රියසරෝපයක්ත් එක්ක ප්‍රියභවත් එක්ක හටගන්නවා වැලපීම. ඒවාහිමිවීම නිසා වැලපීම හට ගන්නවා. ඊළඟට ප්‍රියභව සමඟ හටගන්නවා රන්ඩු සරුවල් කිීම ඒවා රැක ගැනිව පිණිස. ඒලාන්ට ප්‍රේභව නිසා හටගන්නවා වාදයිවාද. නොයි කාකාරේ. සමන්ට ්‍රියේ රූපීෙන් පවතින දෙයක් කෙනෙක් කිවොත් නයෝක අප්‍රසන්න නතං ැත ඒෝක මිහිම ින්ඩෝ අරීම ින් ඩෝන කියලා එතිතුකට ඉතිතන වාද වා හටගන්නවා. ඊළඟට මස්රබාව මසරබාව කියලකෙන ඒක තවකිනෙක් පරිහරණය කරනොට එක්ක තමන්ගේ වාහනයක් වන්න පුළුවන් දන සම්පත්වන පුළුවන් වස්තුක් වන්න පුළුවන් ඊළඟට එහමනැත්තං මේ නොයි කාරේ තමන්ගේ හිතවත් පිරිස්වෙන්න පුළුවන් ොට ඒ අය සම්බන්ධයෙන් හෝ ඒ දේවල් සම්බන්ධව. මසුරු ාව කටගන්නවා ඒ තමන්ට යයිති. ඒනිසා ඒක වෙනෙක් පාචි කරනවාට තමන් ගීතය අකමැත්තුවූපදිනවා. ඒකරිකිනො මසුරු භාවේ. ඒ මසුරු ාහටගන්නත් ප්‍රියදේහේතුයිනවා. මානාාතිමානා සහ පේසුනාච මානනය අතිමානය තුොර මේ ඔක්කොම හටගන්නේ ප්‍රියදේවල් නිසා. මානය කෙල කියන්නේ තමන් උසස් කියලා හිතාගෙන සිටීම. ඊලට තමන් පහත් කියර හිතුවීම. තමන් සමානය කලෙති මේ මානය ඊළඟට අතිමානය කියලා කියන්නේ තමං ශ්‍රේෂ්ථයි කියල් අනිත්තයට වඩ ප්‍රබලව හිතේ බැසගත්තු ස්භාවය ඒකකින අතිමානය කියලා. හිළඟට පේසුන පේසුනය කල කියන්නේ කේලාම්කිී මනනිත්තතා බදුවන තමන් අහිතදේ තමන්ට ප්‍රේධ අහිමි වේ කියල බහයට. එළට තමගේ තමන් කරහි අම්කිෙනෙක් ප්‍රියව වාසය කරනුව වන ප්‍රියකෙනාගේ ස්වභාවය වෙනස්වයකන්න බයට කේලාම්කෙල් අනිත්තායියට හිතවත්ව එක න වලක් කනවා මේ විදිර කේලාම්කීම තුළ කෙම් කෙලාම්කින්ම් හටගන්නෙත් ප්‍රියබව නිසා මේ ඔක්හෝම අකුසල්ලල ස්වභාවය තමයි මේ අකුසලයට යටවුුණට පස් යකුසලේ හඳනගන්න ැරි බව ඒ අකුසලේ හඳුනගඩ බැරිනිසාම පුද්ගලයා ඉතාම සෝචනය තත්ත්ව එකට ගේ සසරගමනේ දුක්සහිතව විපාක ලැබෙන සෝචනය ඉරණමකට ලක්වෙනවා ඒ වැලකිම පිනස්තමේ භාගිතනන්ස්මි ධර්ම දේශනා කරන්නේ. තිේනිසා හ බලන්ඩ තමන්ගේ ජීවිතේ දිහාට හැරිලා ඔබේ ජීවිතේ තුළත් තමගේ ජීවිතය තුළත් හටගන්නවනම් මේ අකුසල් මේ අකුසල් හටගන්නේ ප්‍රිය බව නිසායි ප්‍රියභාවක් නැත්තං මේ අකුසලි උපදිනිනෑ. ප්‍රිය ස්වරූපය ගැන අනිත්‍යවසයෙන් යම්කිෙනෙක් වඩලා නුවනින් විමසලා තිීනවානං රෝ ප්‍රේස්සරූපය යතාතත්ත්වය අවබෝධ කිරීම තුළ අකුසල්ලලින් මිදන්න පුළුවන්කමතියනවා ප්‍රේස්සරෝපයේ යථාස්වභාව නොදැනීම නම් ව අඥඥාන බව එහමනැත්තං අවිද්‍යාව නිසාම මේ සත්වයා පුද්ගලයා අකුසලයෙන් පීඩාාවදලා අකුසල්ලට යටවෙලා අකුසල් සහිතව මරණයට පත්වෙලා දුගතිගාමී ලෝකල උපදිනවා මේයි වලකම පිණිසයි භාගතුන් වහන්සේ මේ දහම් කරුණ අපට කියල දෙන්නේ දුජාණන් වහන්සේගේ අප ප්‍රමාණ කරුණාවක් තිබුණම මේ සත්ව්‍යාව සංසාරදුක නිදහස් කරගැනයෝ පිණිස. එන්සා මේ සත්ත්වයාගේ ජීවිතවල යම්තා කකුසල්ස්භාවයන් ක්‍රියාත්මක වෙනවාද අභ්‍යන්තරක. ඒ අභ්‍යන්තර අකුසලේ මුලිනුපුටා දෙැමීම පිණිස. ඒ අභ්‍යන්තර අකුසලේ මුලින්ම සාරාදම පිණිසයි භාගිතුන් වහන්සේ යම් ධර්මය අදේශනා කළේ ඒ ධර්මයතුලින් අපිට පෙන්ලදිෙනවා මහනනි මේ මේ කරුණු මීවිදිීරතිෙනවා. තදවියන්ට ප්‍රශස කරනවා මේේදිට මේ කරුණතියෙනවා මිනිසන් කියනවා භාගතු වහසේ තුො ඒකරු හලා අපි නෝනිින් කල්පනා කරෝොතු විතර අපට මේක තේරම්ගඩ පුළුවන්ගවෙන්නන්නේ. අපේ හිතුව අපේ ජීවිතෙදිහාට හැටල බලවොත් අපිට පේන පටන්ගන්නවා මේ අකුසල් තමාතුලත්තියෙනවානි මාතුලත් මේේදවා දකිින් ලැබෙනවාේ. ඒනම් මේ ප්‍රියස්වරුවූ පේ නිසයි මේවා හටගන්නන්නේ කියෙලා අපික විග්‍රහ කරකර නුවනින් විමසුවීමසාහ බලබලා ඒ විග්‍රහකිරීම තුළ අකුසලේ දුරු කරගැනීමට. අප්‍රමාදව වීරයක් පවත්වනවා නම් යම් ශ්‍රාවකයෙක් ඒ ශ්‍රාවකයාට පුළුවංකම තියෙනවා සැබෑවටම තමන්ග ජීවිතයෙන් ඒ අකුසලේ මුළමනින් අතහැරගඩ ඒ හැකියාව ඒ වීරිය ඒ සිහිය එනුවන ඒ හඳුනා ගැනීම අපට ලැබෙන්නේ ධර්මයි. හිංසා භාගිතුන් වහන්සේ වදාලා තවදයක්තින මචරය යුත්තා කළහාවිවාද ුරු වං යුක්තව වනාව තමයි කළහ විවාද කෝලාහල විවාද හටගන විවාද ජාතයේ සුච්ච පේසුනානේ විවාදය හටගතර පස්සේ එතන තියනවා කියලාම් කීම වාද විවාද හටගත්තාම එතන කියේලාම් කියනෝ එතකොට තමන්ග තමන්ට තියනද අහිමිවෙයි කියල බයට කියලාම් කියෙලා ඒ රැක ගැනිව පිණිසටයතු කරන වගේම තමන්ට හිමිදේ තමන්ගේ අයි සලකන ප්‍රේස්ුරූපය මීරිසරූපෙන් පවතිනදේ කෙරෙහි මස්ුරුභවක්කු පන්නද. ඒ මසුරුබවනිසාම විවාද හට අරගෙනවා. එකන් විවාදයට තුරුදන කරුණක් බවට එක පත්වනවා. ඒනිසා ඒකේ ආරක්සාකරගැෙන පිනිස භාගිතුරනස් දේශනා කරනවා. විවාදැන්නේ ලෝකේ යම්තාාක් රන්ඩු සරුවල්ලට සල්ලට හේතුන ප්‍රධාන කරු දෙකවසෙන් භාගතුන මිතන දේශනා කරන ප්‍රියේබවසහ මසුරු බව. ඒ ප්‍රියබාත් මසුරු බවත් තිබීම නිසාහනි සියලුවෝ මකුසල් හටගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තිනිසායි කරුණ අපි අපේ ජීවිතර ගලපල තේරුන් අර්ගත්තොත් අපිටත් පුළුවන් දුරුවල හිත මනස දුරුවල කරන ඒවාගේම නිවන් මගින් වලක්වන සසරගමනට ඇදළදාන ඒ අකුසලෙෙන් වලක්වාගෙන අපේ හිත යම්තා ක අපි උත්සාහ කළොත් ඒතා අපිට පුළුවන්කම ලබෙනවයි නිදහස්ෙන්ට. තින්සා මෙහම දිනාටම ප්‍ර්‍යාශිරවාද කරනවා සිත්‍රාර්ථනා කරනවා මේ උතුම් බුද්ධ වච්චනි උපකාරයෙන් තමන්ගේ සිදත තුළ පවතිනේ ප්‍රියබවත් මසුරු බවත් හඳුනාගෙන ඒ පිළිබඳව යම්තාකු සල්හටගන්නව දේව ප්‍රහාණය කරලා ජීවිතය යහපත් කරගණඩ හැමදිනාටම මේ උතුම් සද්ධරමි උපකාරවීවා කියලාපි සිත් ප්‍රාර්ථනා කරනවා. ද දවස්සේදී මේ උතුම් සදහම් බඩසටන සඳහා දායකත්වය දරන්නේ එංගලන්තේ න ඒ ర් ரோட் ඩங න ලිපන පදිංచචි පින්ின்වත් නිමල් සිරි පණඩිතගෙදර මහතාවිසින් రැස්කරග සීල පුුණ ධර්මයන් සල දෙවිය වනු මෝද වෙත්වා දෙවියන්ගගේ ධාර්මි කරැවරන ශිරවාද දායකත් දැ පිනතුන්ට සැ සිත්වා සීල් දෙියෝධ උතුම් ධර්මාවබෝධයෙන් සැන සිත්වා. යා නිත්‍ර ුද ෝත් ම ින් වත් ොග වාම හසට පින් න ෝද ත්වා න්හන්සේ නි ක් වවා රෝගිවේවා සූපත්වේවා උතුම් ධර්මාබෝධය පිණස රැස්කළ සීලුපින් උපකාර වවා. මේ පරලෝගය වරණ කොළ හෙ වගේ කේශවදාස සහ පG. පුංච අප්පු හාමියනේ පින්නතුන්ට පිනතු නැතුළේ මේ පරලෝගය සියලු ඥාතිින්ට මේ පින්ං අන මෝදග ත්වා ඒIයිගේ පරලො ජීවිත සැපවත්වේවා සූපත්වවා සංසාරදුකින් අතුමි දෙන්නට රැස්කල සීලුපින් උපකාර වේවා. සුජීවත්ව සිටින AP සිල්වා සහ ඉහළගෙදර ඩයිනහාමින් කනේ අධමෝපියන්ටත් මේපින් අනුමෝදං එත්වා ോ പ ല വ വගේ ായകത് ര മൾ രി പ്തക ര හ യതතු പ ളെ മ ാട് ി പിന്നതു ത പങ ോ ങ ത്വ. හමന ആටම තුം ධර්මබෝദ සലසවා മ ස മ സං്ത ට നകര ാേന හන් ස ලාටත් പയ യ പക്ക ൂ දරവണ്ട് ඒവගේ രദധ കാര ണ്െ ിൂ പിന്ന തു് രദധ ാസ ർമ ಜ കത്വ പിന്ന തතුണ്. ිින් අනෝදැන් ත්වා හැමදි නාමනිදුක්කේවා නිරෝගී වාස්සූ පත්වීවා උතුම් ධර්මාබෝධය පිණිස රැස් කළ සියලුපින් උපකාර වීවා. හැම දෙනාටම තිරුවන් සරණයි නමුබුද්ධාය.. මෙෙවැනිවටිනාා ධර්ම දේශනා අනරමීමට ශ්‍රත්තා YouTubeු චනලයේ සස්ට්‍රයි් කර සීනුව ලකුණු ඔබන්න.